constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ දෙවැනි දිනේ වූ අද පළමුවෙන් ජනාධිපතිවරයා රට ජාතික රණවිරු ස්මාරකයේ වෙත පැමිණ ඊට පුෂ්පෝපහාර දැක්වුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දකුණු කොරියානු ජනාධිපති මූන් ජැයින් මහතා හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්තුවා. අද දිනේ පුරා ජනාධිපති නිල නිවස වූ නීල මන්දිරයේ සැදී පැහැදී සිටියේ රටක් ලෙස රාජ්‍ය නායකයෙකුට ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයාට පළ කළ හැකි උපරිම ගෞරවය ලබා දීමේ අරමුණ පෙරදරි කර ගනිමින් නීල මන්දිරයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමුණා. නායක දෙපළ අතර සුහද කතාබහකින් අනතුරුව ද්විපාක්ෂික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර හෝමාගම ටෙක් සිටි ආයතනය සහ කටුනායක එරෝ සිටි ආයතනය ස්ථාපනය කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා එහිදී කළ ඉල්ලීමට දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ එකඟතාවය පළ වුණා. රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දිරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන ගිවිසුම් පහකටද අත්සන් තැබුණා. දෙරට අතර අත්සන් තැබූ රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ ගිවිසුම ඉදිරියේදී දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට ඉතා වැදගත් වනු ඇති බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබා දෙන රැකියා ප්‍රමාණය ඉහළ දමන ලෙසද දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. මේ අතර දෙරටේ රාජනායකින් දෙපළගේ හමුව සම්බන්ධයෙන් කොරියානු ජනරජයේ සහ ශ්‍රී ලංකාව එක්ව අද ඒකාබද්ධ පුවත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත උල්ලංඝනය කරමින් කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව විසින් දිගුතුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම රාජනායකින් දෙදෙනා තරයේ හෙලා දැක තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ අවසන් දිනය හෙට දිනේදී සෝල් නගර සභාව වෙත පැමිණෙන ජනාධිපතිවරයාට විශේෂ සම්මානයක් පිරිනැමීමට දකුණු කොරියානු රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් එහි තවත් තොරතුරු සමගින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා කසුන් සපුමල් දිසානායක දකුණු කොරියාවේ සෝල් නුවර සිට.